ආමුදුරුව මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ඔබට 30 වෙනි පිට පෙරළුවොත් 30 වෙනි පිටේ තියෙනවා අවසාන වශයෙන් හරය අට්ඨය පැහැදිලි කරලා 30 වෙනි පිටේ 33 වෙනි ඡේදයේ තියෙනවා යම් විශේෂ කාරණයක් බුදුහාමුදුරුව විග්‍රහ කළා ඒක ඇත්ත වශයෙන්ම අවසානයේ කියලා තියෙන්නේ නමුත් දැන් මේක මුලින්ම ඔබ තේරුම් ගත යුතු නිසා මම මේක මුලට ගෙනහම මුලින් කියනවා යම් කිසි කෙනෙක් යෝ කියන්නේ යමෙක් යෝ හි කෝචි වික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානෙ යම් කිසි කෙනෙක් මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කියන ආකාරයෙන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වැදුවොත් මේක කරගෙන ගියොත් ඒ පුද්ගලයා ඉමේ චත්තාරෝ සතිපට්ඨානෙ ඒවං භාවෙය්‍ය මේ විදිහට භාවනා කළොත් ඒ පුද්ගලයා සත්ව වස්සානි උපරිම වශයෙන් අවුරුදු 7ක් තුළ ඒ කාලේ බුද්ධ වර්ෂ 7ක් මේ අද තියෙන ක්‍රිස්තු වර්ෂ 7ක් නෙමෙයි බුද්ධ වර්ෂ 7ක් තුළ සත්ව වස්සානි තස්ස ඒ ප්‍රතිඵලයක් හැටියට ද්වින්නම් පලානං අඤ්ඤතරම් පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගත එක්ක අනාගාමී ඵලයටපත් වෙනවා එක්ක අරහත් ඵලයටපත් වෙන්න බැරි වුණොත් අරහත් ඵලයටපත් වෙන්න බැරි වුණොත් අවුරුදු 7ක් තුල මේක මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන සතරාතිපට්ඨානෙ ඉමේ චත්තාරෝ සතිපට්ඨානෙ සතරාතිපට්ඨානෙ වැඩුවොත් නිවැරදිව ප්‍රායෝගිකව ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම අවුරුදු 7ක් තුල අරහත් ඵලයට සෝතාපන්න නෙමෙයි සකදාගාමි නෙමෙයි අරහත් ඵලයට පත් වෙන්න බැරි වුණොත් අනාගාමි ඵලයට පත් වීම ලා න ආගාමි වෙනවා ගමන අවසන් කරනවා ඒක නිසා දැන් මේ හුලං ඇදලා පිට කරලා අවුරුදු 50 ගණන් 60 ගණන් හුලං ඇදපු මිනිස්සු ලංකාවේ ඉන්නවා ඔය කර්මස්ථාන දෙන කර්මස්ථාන ආචාර්යවරු ඉන්නවා භාවනා මධ්‍යස්ථාන පවත්වාගෙන යන අවුරුදු 50-60 එක දිගට ඌලං ඇදීම් පිට කිරීම කළා නමුත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා යම් කිසි කෙනෙක් නිවැරදිව සතරාතිපට්ඨානෙ වඩනවා නම් අවුරුදු 7යි උපරිම මේක හොඳට ඔබ තේරුම් ගන්න ඕනේ අවුරුදු 7ක් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඊගාවචයේදී තිට්ටන්තු බික්කවේ නැවත වරක් කියමි තිට්ටන්තු කියන්නේ නැවතත් මේක මතක් කරනවා මේක අඩු කළා බුදුහාමුදුරු අඩු කරගෙන ගියා සත්වස්සානි යෝහි කෝචි බික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ වම් භාවීය ච වස්සානි අවුරුදු 6යි පංච වස්සානි 5යි චත්තාරු වස්සානි අවුරුදු 4යි තීන වස්සානි අවුරුදු 3යි ද්වේ වස්සානි 2යි ඒකං වස්සං තිට්ටන්තු බික්කවේ අඩු කරගෙන ගියා අඩු කළ ඊගාවට ඊගාව පියවරේ තිට්ටන්තු බික්කවේ සත්ව මාසානි මාස 7කට අඩු කළා ඊට පස්සේ මාස 6කට අඩු කළා ච මාසානි ඊට පස්සේ පංච මාසානි එම මාස 5 4 3 2 අඩ මාසානි මාස භාගයකට අඩු කළා අන්තිම වශයෙන් මේක සත්තාහං දින 7ක් සත්තාහං කියන්නේ දින 7ක් එතකොට මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන මාර්ගය පිළිවෙත සතරාතිපට්ඨානය ආනපාන සතිය සමාධිය වැඩුවොත් උපරිම අවුරුදු 7යි යන්නේ අවම දින 7යි නිවන් දකින්න දවස් 7ක් ඕනේ නැහැ බාහිදාරු විදිහට දවස් 7ක් ගියේ නැහැ ඒ වෙන ක්‍රමයකට මේ ක්‍රමයට අනුගමනය කළොත් මේ සතරාතිපට්ඨානය බාහිදාරු විදිහට විග්‍රහ කළේ චතුසුහාරේසු සන්තති අමාත්‍යයට විග්‍රහ කළේ තවත් ක්‍රමයක් පුකුසාති රජුරන්ට විග්‍රහ කළේ ච ධාතු විභංග ඒ තවත් ක්‍රම නමුත් මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය මේ විදිහට යමෙක් භාවිතා කළොත් උපරිම අවුරුදු 7යි අවම දවස් 7ක් තුළ අනාගාමී ඵලයට හෝ අරහත් ඵලයට පත් වෙනයි කියලා මේක බුද්ධ වචනය. මේක කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේක මේ සූත්‍රයේ විතරයි බුදුහාමුදුරුවෝ කිව්වේ මෙන්න මේ කාල පරාසය තුළ මගපල් ලබන්න පුළුවන් කියලා වෙන එකම සූත්‍රයකවත් මේ කතාව නැහැ. මහා සතරාතිපට්ඨාන සූත්‍රය කියලා තියෙනවා ඒවම් භාවීය සත්වස්සානි තස්ස දුින්නම් පලානං අධිගතාහු මේක බුද්ධ වචනය දැන් ඔය
අවුරුදු 52ක් 60ක් විතර වෙන කර්මස්ථාන දෙන අය ඉන්නවා මේ ලංකාවේ ওই භාවනා මධ්‍යස්ථානවල මොකද 1952 විතර තමයි ඔය තලගල ඔයගේ කඳුබඩ ඔයගේ දේවල් ආරම්භ කළේ ඒ වගේම ඔය කොට්ටාවේ පැත්තේ මේ තියෙන වැඩියම ඔය කහතුඩුව පොල්ගස්ස ඔයිට කොට්ටාව හොරණ ඔයගේ පැත්තේ වල තමයි වැඩියම මේ භාවනා මධ්‍යස්ථාන තියෙන්නේ ඔය උලන් අදින පිට කර උලන් ඇදලා පිට කරලා අවුරුදු 100ක් නෙමෙයි 1000ක් නෙමෙයි ජීවිත 1000ක් පටවලා මේ කෙලෙස් මුල උදුරන්න බෑ නමුත් මේ මහා සතර හතිපට්ඨාන සූත්‍රයේ තියෙන සතර කමඨාන් මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති ආනපානසති සමාධි හැටියට ආනපානසති සමාධි වික්‍රමේ ඒක ධම්මෝ භාවිතෝ බහුලික ඒක අන්තිවත්තනන් තියෙන භාවනා හැටියට විග්‍රහ කරලා තියෙනවා බුදුහාමුදුරුව මේ ආනපාන සතිය සමාධි ඒක ආසේවිතා භාවිතා බහුලීකතාය කරන්න පුළුවන් එහෙම කළොත් ඔබට මගපල් ලබන්න පුළුවන් දින 8ක් සහ අර අනුසය එකක්වත් මානුසයට නැති වුණොත් දින 8ක් තුල අරහත් ඵලයට පත් වෙනවා අනුසය එකක් හරි આવොත් තව සතියකට කල් යනවා එක්ක පටිඝානුසය එක්ක තණ්හානුසය එක්ක අවිද්‍යානුසය ওই දින 7 තුල එකක් આવොත් තව සතියකට කල් යනවා ඒකයි වෙන්නේ නමුත් මේක එහෙම වුණත් සමුදේ බිහි වෙනවා සමුදේ බිහි වුණොත් සතියකට කල් යනවා මඟඵල ලැබීම ඒ නිසා සමුදේ නිරෝධ කිරීම තමයි මෙතනත් වෙන්නේ මේක හොඳට තේරුම් ගන්න ඕන මේ සමුදේ නිරෝධ කළ හැකි කළ යුතුයි ඒක කරන්න සතර කමඨහන් තමයි නිවැරදිම පහසුම සරලම ක්‍රමය විදිය වෙන මොකක්වත් නැහැ